ගොඩක් වෙලාවට කඩෙන් රයිස් එකක් අරගෙන කන්නක පුරුදු වෙලා ඉන්නවානේ. ඉතින් මම අද හිතුවා කිසිම රසකාරකයක් නැතුව ගෙතෙද්දි හරිම ලේසියෙන් පොඩි අමුද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා කොහොමද මේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක් ඔයාලට හදන්න කියලා කියලා දෙන්න. ඉතින් මේක හරිම ලේසි රෙසිපි එකක්. ඒ වගේම හරිම රසයි. හරිම පහසු විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි අපිට ඕන වෙන්නේ. විශේෂයෙන් අපිට ඕන වෙන්නේ හාල් ටිකයි බිත්තර දෙකකුයි ලුණු ගෙඩි දෙකකුයි. ඊට අමතරව ගෙදර තියෙන තුන පහ ටිකක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන කීරි සම්බ තමයි අරන් තියෙන්නේ හදාගන්න. කීරි සම්බ ග්‍රෑම් 250ක්, බීරුණු ලොකු බීරුණු කිටි දෙක, ලොකු බිත්තර දෙකකුයි තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. මේ ටිකට අමතරව ඔයාලට බැදපු නැති තුන පහ කුඩු මේස හැඳි එකයි, කහ කුඩු මේස හැඳි භාගයයි, ගම්බිරිස් කුඩු මේස හැඳි එකයි, ලුණු චුට්ටක් ඕන වෙනවා. ඊට අමතරව කරපිංචා ටිකක් සහ ඔයාගේ ගෙදර තියෙනවා නම් ගරම් මසාලා මේස හැඳක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටික විතරක් පාවිච්චි කරලා හරිම ලේසින් හරිම රසට අපි බලමු කොහොමද මේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නේ කියලා. මුලින්ම කිරි සම්බ ටික උයා ගන්නවා. උයාගෙන ඒ ටික මම පැත්තකින් තියාගෙන සාමාන්‍යයෙන් තෙල් මේස හැඳි හතරක් විතර දාගන්නවා. ඒ ටික හොඳට රත් වුණාට පස්සේ මම තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක් මේකට දාගන්නවා. මේ ටික සාමාන්‍යයෙන් තෙලේ රත් වෙන්න දෙන්න වෙයි. රත් වෙගෙනදී මම මගේ ලුණු ටික දාගන්නවා. මම ලුණු ටික වෙන කොටු හැඩයකට වගේ කපාගෙන තියෙන්නේ. ඒ ටික දාලා ඉඟුරු ටික ඉඟුරු සුදු ලුණු ටිකයි ලුණු ටිකයි හොඳට මේ වගේ තෙලේ බෙදෙන්න දෙනවා. මේ ටික ලාවට බෙදගෙන එද්දි මම මගේ බිත්තර දෙකේම දාගන්නවා. දැන් අපි මේක කලවම් කරගමු. මේ ටික සාමාන්‍යයෙන් තෙලේ රත් වෙගෙන එද්දි මම මගේ අර අඹ තුන පහ කුඩු එක දාගන්නවා. ඒකට මම මගේ ගම්බිරිස් කුඩු එකක් දාගන්නවා. ඊළඟට කහ ටික දාගන්නවා. මේවා ඔයාලට රසපදම් බලලා තව අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ටික දාලා හොඳට කලවම් කරන්න මුලින්ම. ඊට පස්සේ මම ලුණු ටික දාගන්නවා. ලුණු ඔයාලට කැමති පදම බලලා දාන්න පුළුවන්. මෙතන මම ගරම් මසාලා චුට්ටක් දාගන්නවා. හැබැයි ඒක අනිවාර්ය නෑ. ඔයාලට ගෙදර තියෙනවා නම් ගරම් මසාලා ටිකක් දාගන්න පුළුවන්. අන්තිමට මම මගේ හාල් එක දාගන්න. මෙතන ඔයාලට කැමති හාල් එකක් ගන්න පුළුවන්. කීරි සම්බ විතරක් නෙවෙයි, බාස්මති වගේ හාල් එකක් උනත් ගන්න පුළුවන්. මම මෙතන ඔයාලට කීරි සම්බ වගේ දේවල් සාමාන්‍යයෙන් අපේ ගෙදර තියෙන නිසා තමයි මම මේ කීරි සම්බ වලින් මේක හදලා පෙන්නන්නේ. මම මෙතන කරපිංචා ටිකක් දාගන්නවා. අපේ හාල් දැන් මේක බත් එක හොඳට තෙලේ රත් වෙන මේ අපි ලිපේ රත් වෙන්න දෙන්න ඕනේ. හාල් එක සාමාන්‍යයෙන් හොඳට රත් වෙනකම් මේක තියාගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 5ක් විතර වගේ හොඳ ගින්දර ටිකක් වැඩි කරලා මේ වගේ හොඳට බත් එක නිකන් ලිපේ බැද ගන්නවා වගේ කරන්න ඕනේ. එතකොට තමයි මේක ගොඩක් රස. කඩේ ෆ්‍රයිඩ් රයිස් හදද්දි ඔයාලා දැකලා තියෙනවද හොඳට තාච්චි මේ වගේ සාමාන්‍ය තෙලේ බැදෙන්න දෙනවා බත් එක. ඉතින් මෙතෙන්දි මමත් කරන්නේ ඒ විදිහට තමයි. හොඳට මම මේක හොඳට තෙලේ බැදෙන්න දෙනවා අපේ බත් ඇටේ. එතකොට තමයි මේක හරිම රස එන්නේ අපේ ෆ්‍රයිඩ් රයිස් එකේ. ඉතින් මම විනාඩි 5කට පස්සේ මගේ ලිප ඔෆ් කරනවා. මේ බලන්නකෝ මගේ ෆ්‍රයිඩ් රයිස් එකේ පාට තියෙනවා ලස්සන. මේ වගේ මේක හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. ඔයා හදලා බලන්න. මුළු මට මේ මුළු බත් එකම හදාගන්න ගියේ විනාඩි 10ක් වගේ පොඩි කාලයක්. ඉතින් ඔයාටත් ඒ වගේ ඇති. ඔයාටත් ඒ වගේ පොඩි කාලෙකින් මේක හදාගන්න පුළුවන්. මේක හරිම රසයි. මේ බත් එක ඔයාලා හදලා බලන්න. මේ කිසිම රසකාරකයක් නැති වුණාට කඩේ කෑම එකකටත් වඩා රසට ඔයාට මේ එග් ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා හදලා බලන්න. හදලා බලලා මට රසගුණ කොහොමද කියලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න. මේ වගේ ලේසි රෙසිපියක් කරගෙන මම ඔයාලව හම්බ වෙන්න ආයෙත් එන්න. ඔයාලට සුබ දවසක්.